තරගාවලියට සහභාගී වන බවට අප මේ ප්‍රතිඥා දෙමු. ස්තුතියි. මං සියලුම දරුවන්ට මේ අපේ අනාගතය මේ මෙතන ඉන්නේ ඉදිරියේ නෙට්බෝල් අනාගතය මම ක්‍රීඩකෙක් හැටියට ඔයගොල්ලන්ට එක දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලන් නෙට්බෝල් ක්‍රීඩා කරනවා නම් තමන්ගේ අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ මොකද්ද? ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙන්න පුළුවන්. ජාතික කණ්ඩායම ජයග්‍රහණය කිරීම වෙන්න පුළුවන්. ලොකු ලොකු ප්‍රශ්න අපිට එනවා. ජීවිතේ හැමෝටම එනවා. මම ක්‍රීඩකෙක් හැටියට මම තරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න කෙනෙක් නැහැ. ඒ මුහුණ දෙනකොට තමන් හයිය වුණාම තමයි මේ ගමන යන්න පුළුවන්. මෙතන ඇති ගමවල වලින් ආපු දරුවෝ සමාලාට කෑම වේල් එකක් කනවා කාලේ ඉන්න දරුවෝ වෙන්න පුළුවන්. මෙන්න මෙව දිහා තමයි අපේ ක්‍රීඩා ඇමතුමත් රාජ්‍ය ඇමතුමත් ඒ වගේම මම කියන්න ඕනේ මේ රටේ මොන ආර්ථික ප්‍රශ්නයක් තිබුණත් මම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට අපිට මේ අයවැයෙන් විශාල මුදලක් ගිය පාරට වැඩිය විශාල මුදලක් ක්‍රීඩා වෙනුවෙන් යොමු කරලා තියෙනවා. බෝල් ක්‍රීඩාව ගැන ක්‍රීඩා සභාවේ සභාපති හැටියට විතරක් නෙමෙයි හිටපු ක්‍රීඩකෙක් හැටියටත් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් හැටියටත් නෙට්බෝල් අද ගිහිල්ලා තියෙන තත්ත්වය දැක්කහම අපි සන්තෝෂ වෙන්න ඕනේ. අද මේ රටේ තියෙන ක්‍රීඩාවල් ලෝකෙට යන්න පුළුවන් ක්‍රීඩාවල් කීපයයි තියෙන්නේ. ඒ ක්‍රීඩාවල් වලින් කාන්තාංශය දිහා බලපුවාම කණ්ඩායම් ක්‍රීඩාවලින් අපිට ජාත්‍යන්තරයේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි නෙට්බෝල්. අපි දැක්ක පහුගිය මාස කීපෙම විශේෂයෙන්ම ආසියානු තරගාවලියට යනකොට මොන වගේ පහසුකම් එක්කද අපේ ක්‍රීඩිකාවල් මේ ජයග්‍රහණය ලබා ගන්න කියලා. සමහරවිට මමත් ලැජ්ජ වෙනවා අපේ ඒ ක්‍රීඩිකාවන්ට මොන වගේ පහසුකම් එක්කද මේ දරුවෝ ටික ජයග්‍රහණය ලබා ගන්න කියලා. අපි හැප්පෙන්නේ ලෝකේ හොඳම කණ්ඩායම එක. මොකද කියන්නේ මුළු ලෝකෙම දන්න ක්‍රිකට් නායකයා. අපේ නිවේදක මහත්මිය හරියටම කිව්වා වගේම කැප්ටන් කූල්. ඒක හොඳටම පසුගිය මාස කිහිපය තුලේ මම අත්දකිනවා. ඔවුතුමා 96 කණ්ඩායම ජයග්‍රහණය කරන්න මෙහෙයුවා. සමහර වෙලාවට කැප්ටන් වුණා, සමහර වෙලාවට අනිකුත් තනතුරු වලටත් ගිහිල්ලා. ඔබතුමාට තිබුණා පුදුම ශක්තියක්. ඊට පසුවත් ඒ ක්‍රීඩකයින්ට අද දක්වාම ඉතාම සුබවාදී යහපත් ජීවිතයක් ගත කරන විදිහට කටයුතු සම්පාදනය කරා. ඒ නිසාම තමයි ඔබතුමා නිතරම කියන්නේ අපේ ක්‍රීඩිකාවන් අපි ශ්‍රේණිගත කරමු, ඔවුන්ට දීමනාවක් දෙමු, ඒ වගේ ගොඩක් දේවල් කියනවා. දැනට පැවැත්වෙන තරගයෙන් අනතුරුව නැෂනල් ලයිෆ් සර්විසස් සහ රත්නපුර කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩිකාවන්